ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ගෑස් පිපිරීම් සහ ගිනි ගැනීම් පිළිබඳව සොයන්න ජනපති නියමෙන් 8 දිනකුගෙන් සමන්විත කමිටුවක් ගෑස් පිපිරීම් ගැන පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේ අදත් ගෑස් කතා ගෑස් නියාමනයක් නැති රටේ රෙගුලේටර් ඇතුළු උපකරණ ගැන කුමන කතාද ගිනි ගන්න ගෑස් සිලින්ඩරෙන් පරිස්සම් වෙමු සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් ගෑස් ප්‍රමිතිය ගැන හොයන්න ප්‍රමිතිය ආයතනයට පිටරට යවන්න පමණක් කංසා වවයිද මත්පැන් භාවිතයේ 95%කින් ඉහළට නීති විරෝධී මත්පැන් 300%කින් ඉහළට පාර්ලිමේන්තුවේදී ගයන්ත කියයි ඊයේ විදුලිය කැපුණද කැපුවද ඖෂධ මිලක් 300%කින් ඉහළ ගොස් ඇති බව සමන් රත්නප්‍රිය කියයි සෞඛ්‍ය වෘත්තීය වේදින් රත පෙළපාලියක මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනයට රජය සූදානම් පෞද්ගලිකාංශයේ රසායනික පොහොර ගෙනාවොත් තේ වගාවේ ඉතිරි ටිකත් හාන්සි ලංකා තේ සුරකින්නන් කියයි සේනා සහ රසායනික පොහොර කෑ බඩ ඉරිඟු ගොවියාගේ ජීවිත ලෝක තිරිඟු පිටි හිඟයක් සහ මිල 140කින් ඉහළ යාමක් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ඕනෑම මොහොතක ලංකාවට පැමිණිය හැකි සංචාරක සීමාවන් දැඩි කරන්න ආචාර්ය සංජය පෙරේරා සියතට කියයි උත්සව සමයේ වගකීමෙන් කටයුතු කරන්න අවධානම වැඩි PHI සංගමෙන් අනුතුරු ඇඟවීම් උත්සව සමයේ රට වැසීමට මෙතෙක් තීරණයක් ගෙන නැහැ ඇමති රමේෂ් පවසයි ඔමික්‍රෝන් කලබලයට හේතුවක් නෙවෙයි ඇමරිකානු ජනපති පවසයි කිසිදු විදේශ සම්බන්ධතාවයක් නැති ජර්මානු ජාතිකයෙකුටත් ඔමික්‍රෝන් හිටපු ඇමති සිරිසේන කුරේ මහතා දිවිසැරිය නිමා කරයි ප්‍රථමයෙන් දේශීය පුවත් ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරා යාම් අද රටේ හතර කොනින්ම වාර්තා වනවා ජනතාව මේ තත්ත්වයත් එක්ක කුස්සියට යන්නේ මර බියකින් තත්ත්වය දිනෙන් දින බරපතල වීමත් එක්ක ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පුපුරා යාම් පිළිබඳව විමර්ශනයට වගේම ඊට විසඳුම් සෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කමිටුවක් පත් කළා दिवैने विविध प्रदेश वलिन मैतक सिट वार्तावन गृहस्थ वेलंदहा विकुनु मध्यस्थान वल गैस सिलिंडर आश्रित गिनिगेनिम पुपुरायाम हा ए संदहा हेतु साधक स्वाबला ए पिलिबंद कडिनमिन गत हैकी विसदु मिदिरिपत किरीमट जनाधिपति वरयागे अवधाने यमोति बनवा जनाधिपति गोठाबे राजपक्ष महता मे संबंधिन सी अवधाने यमु करमिन ए संदहा वन कमिटुवक्त पत करति बनवा मोरटुव विश्वविद्यालय महाचार्य शांत वल्पोल महताागे सभापतित्वेन मेम कमिटुव क्रियात्मकाय එහි සෙසු සමාජිකින් වන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අජිත් ද අල්වෙස් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය WDW ජයතිලක මහාචාර්ය ප්‍රදීප් ජයවීර ශ්‍රී ලංකා නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුජීව මහගම යන මහතුරුන් අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යයනයන් හා විවිධ අදහස් විමර්ශනය කර සති දෙකක් ඇතුළත අදාළ වාර්තාව තමා වෙත ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් ලබා දී තිබෙන්නේ අපේ රටේ බොහෝ දේවලට ප්‍රමිතියක් නැහැ ප්‍රමිතිය තිබ්බත් ඒවත් නමට විතරයි හිදසක් නැත්නම් හදලා හරි ඒවයින් රිංගන්න සමහරුන් හරි දක්ෂයි අපේ රටේ ඉතිහාසයේ මේ විදිහට ගෑස් ආශ්‍රිත විවිධ හානිවීම් පෙර මේ තරම් විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා නැහැ ඇත්තටම ගෑස් සිලින්ඩර් ආශ්‍රිත විවිධ හානි එමත් නැත්නම් ජනතාව කියන පුපුරා යාම් වලට හේතු මොනවද මේ අතර අදත් ප්‍රදේශ කිහිපයකම ගෑස් පිපිරීම් වාර්තා වුණා මේ අද ඒ පිළිබඳව ඇසුණු සියලු කතාවල සමාලෝචන වාර්තාවයි අදවන විට රට පුරාම හැමතැනම ගෑස් සිලින්ඩර් ආශ්‍රිත අනතුරු වාර්තා වනවා බොහෝ විට මාධ්‍ය වාර්තා කරන්නේ ගෑස් සිලින්ඩර පුපුරා යන බවයි නමුත් ගෑස් සමාගම් පවසන්නේ පුපුරා යන්නේ සිලින්ඩර නොවේ කියලයි සිලින්ඩර් ආශ්‍රිත රෙගුලේටරය ඇතුළු බාල උපකරණ නිසා ගෑස් කාන්දු වන බව අද බොහෝ දෙනෙකු පවසනවා මේ ගෑස් සිලින්ඩරේ අපි මිලදී ගන්නකොට අපි බලන්න ඕනේ ප්‍රධාන කාරණාවක් තමයි
මේ සිලින්ඩරය ඉතා හොඳින් සීල් වෙනවා වෙලා තියෙනවා මේ කැප් එකක් තියෙනවද කියන එකත් අපි බලන්න අවශ්‍යයි මේ තියෙන සිලින්ඩර් වැල්ව් එක හරස් කඩක් සිලින්ඩර් වැල්ව් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙන්න මේ වැල් සීට් එක ඉතා හොඳින් උඩට තද වෙනවා ඒ කියන්නේ සිලින්ඩරේ පීඩනය කොයිතරම් වැඩි වුණත් වැල්ව් එක ලීක් කරන්න අපහසු වෙනවා ඒ නිසා ඒ වගේම මේ සේෆ්ටි කැප් එක පාවිච්චි නොකරන වෙලාවට සිලින්ඩර් වැල්ව් එක වහලා තියන්න. ඇත්තටම වෙළඳපොලේ ගොඩක් බාල වර්ගයේ රෙගුලේටර්ස් තියෙනවා. අපි ගෑස් පාවිච්චි නොකරන අවස්ථාවේ මේ විදිහට හරස් අතට රෙගුලේටර් එක ඔෆ් කරලා තියන්න පුළුවන්. මේ හෑන්ඩල් එක අපිට දිනපතා ඔෆ් කරලා තියන්න පුළුවන් රාත්‍රී කාලයේදී අපිට පාවිච්චි කරන්න නැති අවස්ථාවට. පාරිභෝගිකයන්ට සැකයක් තියෙනවා නම් අපිට ලීක් එකක් තියෙනවද කියලා බලන්න ක්‍රමයක් තමයි මේ සීල් එක කඩන් ඉස්සර වෙලා අපිට මේ සිලින්ඩර් වැල් එක සම්බන්ධ වෙන ස්ථානයට මේ වගේ සබම් පෙන ආලේප කරලා ගෑස් කාන්දුවක් තියනවාද කියලා බලන එක. කිසිම අවස්ථාවක සිලින්ඩර් වැල් එකට අපි සබම් පෙන දාන්නේ සබම් වතුර හෝ කිසිම දෙයක් දාන්නේ නැහැ. ගෑස් කාන්දුවක් පරීක්ෂා කිරීම සඳහා අපි දැන් ගෑස් විවෘත කරනවා කරලා අපිට පුළුවන් සබම් පෙන පරීක්ෂණයක් කරන්න. එතකොට මේ වගේ සබම් එකක් හදාගෙන අපිට මේ සියලු ස්ථානවලට ස්ප්‍රේ කරලා මේක ගෑස් කාන්දුවක් තියනවාද කියලා නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ වගේම මේ රෙගුලේටරය සහ හෝස් එක අතර සම්බන්ධතාවයටත් අපිට දාන්න පුළුවන්. උපකරණ බාලනම් ඒ වගකීමත් රජය දැරිය යුතුයි. උපකරණ ගෙන්වන්නේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඒවා ගෙන්වන සමාගම් නියාමනය රජයක වගකීමක්. අස්සයක් ගියාට පස්සේ ස්ථාලය වහන රටක් ලෙස අපි හරි ප්‍රසිද්ධයි. තාමත් විශාල ජීවිත අනතුරු වාර්තා වුණේ නැහැ. සිදු ඇත්තේ දේපළ හානි පමණයි. ඒ නිසා ගෑස් සිලින්ඩරේ සම්බන්ධ කරන උපකරණ බාලනම් එයද වහා නියාමනය කළ යුතුයි. සොයා බැලිය යුතුයි. එය වගකිව යුතු රජයක යුතුකමක්. ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කරන උපකරණ නියාමනය කරන්නේ කොහොමද? අද වනතෙක් ගෑස් ගැන ආයතනයක් හෝ ක්‍රමයක් තිබුණේ නැහැ කියලා ඇමතිවරයාම කිව්වා. දැන් අපිට තියෙන තවත් ප්‍රධානතම ප්‍රශ්නයක් තමයි ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කරන රෙගියුලේටර් ඇතුළු උපකරණ බාල බව පැවසීම. මේ අනතුරට පත් වූ සියලු සිලින්ඩර වලට සම්බන්ධ කරලා තිබුණේ අලුතින් ගන්න බටහා රෙගියුලේටරද? බොහෝ විට රෙගියුලේටර් සහ බට හදිස්සියේ මාසෙන් මාසයට මාරු කරන්නේ නැහැ. එහෙමනම් මේ ගෑස් සිලින්ඩර අනතුරු වලට ගෑස් සංයුතිය වෙනස් කිරීම බලපාලා ගෑස් සිලින්ඩරේ ඇතුලේ පීඩනය වෙනස් වෙලාද? ඇත්තටම බියුටේන් සහ ප්‍රොපේන් අනුපාත වෙනස් කරලා කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළිවුණා. ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා අදත් කිව්වේ ගෑස් වල රසායනික සංයුතිය සොයන්න මොරටුව විශ්වවිද්‍යාලයට බාර දී ඇති බවයි. මුතුමාට යෝජනාවක් කරා මේ පිළිබඳව පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවක් පත් කරන්න කියලා. මේක පාරිභෝගිකයාගෙන් ගසා කාලා අධික ලාභ ලබා ගන්නට දරපු උත්සාහයක් හැටියට අපි දරන. මුලින්ම අපි පිළිගන්න ඕනේ මේක අපේ රටේ පවුල් වලින් 40%කට ප්‍රශ්නයක්. අපි එතන ඉන්නවා. ඒ වගේම ආණ්ඩුවක් විදිහට අපිත් මේ බිය හදාගන්න කටයුතු කරන්නේ නැහැ. අපිට ඕනකම තියෙන්නේ ඔබතුමාලා ඕනකම තියනටත් වඩා වැඩි ඕනකමක් මේ නවත්ත ගන්න. එක ගෑස් සිලින්ඩරයක්වත් පුපුරලා ගිහිල්ලත් නැහැ. ගෑස් සිලින්ඩර පුපුර වෙන්නේ නැහැ කියන එක දැන් 100%ක්ම ස්ථිරයි. ජනාධිපතිතුමාත් උදේ මේ සම්බන්ධව කතා කරලා එතුමත් මේ පිළිබඳව රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන වෙනම කමිටුවක් පත් කිරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ රටට මේ උපාංග ආනයනය කරන සමාගම්. ඒ සමාගම් අද අපි කැඳවනවා. ලීටර 18 ගෑස් සිලින්ඩර අද වෙනදපොළ තුල නැහැ. මුලින්ම කියන්න ඕනේ. මේක පටල ගන්න එපා. දැන් අපට තිබෙන ප්‍රශ්නේ එදා 50යි 50 තිබුණා නම් ඇයි එදා පිපිරුවේ නැත්තේ? මේ වගේ එකපාරටම ප්‍රමාණයක්. අපට තියෙන ප්‍රශ්නේ මේ කාටත් තියෙන ප්‍රශ්නේ. මේ වාර්තා දීපු හැටිය මම බොහොම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. මේ හංගන්න දෙයක් නැහැ. බොහොම පැහැදිලිව. හැබැයි පළවෙනි පියවර පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම නෙමෙයි. අපි මේ වාර්තා ටික මොරටු විශ්වවිද්‍යාලයට යවනවා. චිකුරාදා නියැදි දෙකක් ඇරියා. ඒකෙන් එක වාර්තාවක් අපිට එව්වා. අපිට එවපුවාම අපි ඒක මොරටු විශ්වවිද්‍යාලයට යවපුවා. මොරටු විශ්වවිද්‍යාලයේ කිව්වා එකක් මදි. ප්‍රොසීඩර් එක පිළිබඳව රජයේ ආයතනයක් සුපර්විෂන් යටතේ අරගෙන සාම්පල් ටිකක් එවන්න කියලා. ඉතින් මේක හංගන්න දෙයක් නැහැ. ඒක අපිට ආවට පස්සේ 12ත් ආවට පස්සේ මම සභාගත කරන්න. මේ අතර අද සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගියා. ඒ ගෑස් පිළිබඳව පැමිණිලි කිරීමට ඉල්ලීම
විශේෂයෙන්ම අද අපි ප්‍රමිති ආයතනයට ආවේ අපි මන්ත්‍රීතුමාලා 6 දෙනෙක්. අද දින වෙනකොට මේ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන්. මෙතුමා අද පිළිගත්තා පාර්ලිමේන්තුවේදී මේ රටේ ජනගහනයෙන් 40% මේ ගෑස් පරිභෝජනය කරනවා කියලා. එහෙමනම් මේ රටේ භාගයකට ආසන්න ප්‍රමාණයක් අද විශාල අනතුරක ඉන්නේ. ඊයේ දිනේ සහ අද දිනේ වෙනකොට ස්ථාන 11ක මේ ගෑස් පිපිරීම් ඇති වෙලා තියෙනවා. ගිනි ගැම් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි අද ප්‍රමිති ආයතනයට ඇවිල්ලා කිව්වේ මේ රටේ මේ අද භාවිත කරන ගෑස් වල තියෙන ප්‍රමිතිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරලා වහාම ක්‍රියාත්මක කළා මේ ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් මේ ආරක්ෂාව ලබා දෙන්න කියලා. ආ මේ ගෑස් වල සංයුතිය පරීක්ෂා කරාම ඒක වෙනස් වෙලා තියෙනවා බියුටේන් 150යි ඒ වගේම ප්‍රොපේන් 150ක් තිබෙනවා. එතකොට දැන් මේකේ තියෙන්න ඕනේ විශේෂයෙන්ම ඕකේ නේද නිර්ණායකයේ තියෙන්නේ 80යි 20යි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රොපේන් 120යි බියුටේන් එක 80යි. නමුත් දැන් මේක වෙනස් වෙලා තියෙන හින්දා තමයි මේ පිළිබඳව ඉන්න විශ්ලේෂකයන් මේ පිළිබඳව ඉන්න විචාරකයන් කියන්නේ මේ සංයුතිය වෙනස් වීම හින්දා තමයි ගෑස් එකේ ඇතුලේ පීඩනය තෙරපීම වැඩි වෙලා ගෑස් එක කාන්දු වෙන්නේ. ඒ වගේම ගෑස් එක ඉක්මනට ඉවර වෙනවා. මේක තමයි දින චෝදනා දෙක. එතකොට දැන් අපි අද ප්‍රමිති ආයතනයට ආවේ විශේෂයෙන්ම අපිට දැනගන්න අවශ්‍යයි මේ ගෑස් වල සංයුතිය පිළිබඳව නිර්ණායකයක් තිබෙනවද? ප්‍රමිතියක් තිබෙනවද? අද මේක තස්වාදියක් වගේ. දැන් මේ බෝම්බයක් ගෙදරට ගිහිල්ලා දෙන වගේ. එදා බෝම්බ පිපුරුණා මේ රටේ පල්ලිවල පිපිරිලා ජනතාව මැරුණා. හැබැයි අද අද පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳව උපදේශක කාරක සභාවක් පත් කළ යුතු බවයි. වහාම හෙට උදේ විශේෂ උපදේශක කාරක සභාව රැස් කරන්න ප්‍රතුමා නියෝගයක් දෙන්න ඇමතුමාටයි ඒ අදාළ බලධාරීන්ට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ මන්ත්‍රීවරුන්ට තිරේකව පිළිතුරු සපයන්න කියලා. මොකද මේක බරපතල මහජන ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක්. අපිට බැරිද දැන් මේ සර්ව පාක්ෂික සිලෙක්ට් කමිටියක් පත් කරන්න තේරීම් කාරක සභාව. දැන් ඒකත් ඔබතුමාම යෝජනා කරන්න Select committee is a longer procedure, but urgent meeting at the consultative committee tomorrow morning. මේ අතර කැබිනට් ටුවේ දාත දින මේ පිළිබඳව අදහස් පළ වුණා. ගෑස් ටැංකියේ පිපිරීමක් වෙවත් වාර්තා වෙලා නැහැ. නමුත් ඒ ආශ්‍රිත පිපිරීම් වාර්තා වෙලා තියෙනවා. ඒහි සංඛ්‍යාත්මකව එදිහා බැලුවම යම් අස්වාභාවික භාවයක් තියෙනවා කියලා කියන කාරණේ අපි පිළිගන්නට ඕනේ. රාජ්‍ය ආයතන ඇතුලේ මෙය නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබිලා නැහැ. නියාමන ආයතනයක් තිබිලා නැහැ. දැන් ලසඳල ගණාමි තමයි තාම පැහැදිලිව කිව්වා මේ පිළිබඳව පීඩනීය මැන බැලීම සඳහා රස පරීක්ෂකවරයාට යම් අධිකාරී බලයක් තියෙනවා. ඔවුන්ට ඒ අවබෝධය තියෙනවා. නමුත් මෙහි සංයුතිය සඳහා ප්‍රොපේන් බියුටේන් මම තාක්ෂණ වේදියෙක් නෙමෙයි මේ පිළිබඳ විෂය දැනුම තියෙන කෙනෙක් නෙමෙයි මේ පිළිබඳ සොයා බැලීම සඳහා එහෙම නියාමන ආයතනයක් තිබුණේ නැහැ. එනිසා කන්ටල් නීතිගත සංස්ථාවටත් මොරටුව විශ්වවිද්‍යාලයටත් ඒ පිළිබඳව තොරතුරු ලබා දීලා තියෙනවා. ඒ පරීක්ෂණ කටයුතු කරනවා. 78 ඉඳලා මේ දක්වා එය මැනවින් නියාමනය කිරීම සඳහා ආයතනයක් නොතිබීම පිළිබඳව අපි සියලු දෙනාම කනගාටුට විතරක් නෙමෙයි ලැජ්ජාවටත් පත් වෙන්නට ඕනේ. මේ අතර සමගි වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු සහ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේ සංයුතිය වෙනස් කර ඇති බවට සාක්ෂි තිබෙනවා කියලයි. මේ තියෙන්නේ මාධ්‍ය. මේ මාධ්‍යවලින් ඊටා පෙන්නවා සිලින්ඩරය ගෑස් රෙගුලේටර් එකත් සම්බන්ධ කරලා නැතිව මේ ගෑස් උතුරන හැටි. මේ මෙතන තියෙනවා දෙරණ තියෙනවා සියත තියෙනවා. නියෝජිතයන් ගාව තියෙන කොටත් උතුරනවා. ගෙදර ගිහිල්ලත් උතුරනවා. මේ නිපල් එක ටැංකියේ තියෙන ගෑස් එලියට එන නිපල් එක පාරිභෝගික සල්ලි දීලා ගන්නේ නැහැ කඩවලින්. ඒක ලිට්‍රෝසා ලාෆ් ගෑස් සමාගම් දෙන්නේ. ඒගොල්ලෝයි හයි කරලා තියෙන්නේ. එහෙනම් ඒකට දරා ගන්නවර එලියට ඇවිල්ලා පිපිරුවා පාරිභෝගික ඇමතිතුමා ලසන් තලගන්න නොමග යවීමක් කරනවා වැසීමක් කරනවා. එතුමා කියනවා අපි දැන් නේද මේ සමාගම් කරේ. ඊයේ දවල් දෙක වෙනකොට පිරිපහදුවේ වාර්තා නිකුත් වුණා නොනිල ලෙස. නිල වශයෙන් දුන්න සමස්ත කණිජ තෙල් සේවකයාම මේ මොහොත වෙනකොට ඊයේ 3 වෙනකොට දැනගත්තා ප්‍රොපේන් 49යි බියුටේන් 51යි කියලා පරීක්ෂණයේ ප්‍රතිඵල. නිල ප්‍රතිපලයේ දීලා විවෘත කරලා මේකයි කියලා ජනතාවට කියන්න බයද? දැන්නට අනාරක්ෂිතයි ගෑස් ටැංකි යලි ලබාගෙන ප්‍රමිතියෙන් යුත් ටැංකි පාරිභෝගිකයට නිකුත් කිරීමට කටයුතු කරන්න මේ වාසිබත් නවත්තන්න. කෙසේ නමුත් මේ ආකාරයට ගෑස් පිපිරීම් සිදුවීම් දිගටම වාර්තා වීම පිටුපස මීට වඩා සැඟවුණු කතාවක් තියෙනවද? ලිට්‍රෝ සමාගම කාට හරි අඩු ගානකට විකුණන්න හදනවද? එහෙම නැත්නම් මේකත් යුගදනවි ගිවිසුමේ යටි අරමුණක්ද? මේ අතර බණ්ඩාරවෙල බිඳුනුවැව අලුත්ගම ප්‍රදේශයේද අද ගෑස් සිලින්ඩරයක සවි කර තිබූ ගෑස් ලිපක් පිපිරී ගොස් තිබෙනවා. නිවැසියන් විසින් අදාළ ගෑස් සිලින්ඩරය නිවසින් පිටත තබා තිබියදී මෙම පිපිරීම සිදුව ඇත්තේ. මේ අතර අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේද අද
ගෑස් පිපිරීම් සිදුවීමක් වාර්තා වී තිබුණා. එමෙන්ම ඊයේ රාත්‍රියේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේද ගෑස් පිපිරීමක් වාර්තා වුණා. ගෑස් එකක් ගිනිගත්තොත් අපි මොනවද කරන්න ඕනේ මේ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුල යන දැනුවත් කිරීමක් दिवेने प्रदेश किहिपेकट ये रात्रि हदिसी विदुली बिंदवेटी मग्सिदुना एव पै किहिपेक्तुले यथातत्वेट पत्किरीमट समत्तु भव विदुली बल अमात्यांशे माध्य प्रकाशक सुलक्षण जयवर्धन महता प्रकाश कला मे अतर लंका विदुली बल मंडले एकाबद्ध वृत्तीय समिति संधाने केंदवुम करो रंजन जयलाल महता प्रकाश कले मेम विदुली बिंदवेटीमट वृत्तीय समिति वल किसीदु संबंध्यक् नुमति बवाय ඉහළ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපියුම ඇන හිට තිබුණා. පන්නිපිටිය රත්මලාන ශ්‍රී ජයවර්ධනපුර අතුරුගිරිය සහ කොස්ගම යන ග්‍රේට් උපපොළවල බිඳවැටීම හේතුවෙන් ඇතම් ප්‍රදේශවල විදුලි සැපියුම ඇන හිටි බවයි විදුලි බල අමාත්‍යාංශය සඳහන් කළේ. මීට අමතරව සපුකස්කන්ද, බියගම, කුරුණෑගල, කිරිබත් කුඹුර, පේරාදෙණිය, මහනුවර, ගම්පොළ, කොටුගොඩ, හබරණ, ගාල්ල සහ මාතර යන උපපොළවල් ආශ්‍රිතව ඇතම් ප්‍රදේශවලටද විදුලි බිඳවැටීම් සිදු වුණා. විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ පැය එකහමාරක පමණ කාලයක් පැවති මෙම විදුලි බිඳවැටීම ඊයේ රාත්‍රී කාලයේදීම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බවයි. මේ සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශය සොයා බැලීමක් සිදු කරන බවද ඔහු සඳහන් කළා. ඊයේ රාත්‍රී 7:35ට පමණ කොත්මලේ ග්‍රිඩ් උපපොළේ සිට බියගම ග්‍රිඩ් උපපොළ දක්වා විදුලිය රැගෙන එන කිලෝවොල්ට් 230 රැහන් මාර්ගයක බිඳවැටීමක් සිදු වුණා. මේ තත්ත්වය තුළ මහවැලි සංකීර්ණයේ බලාගාරවලින් විදුලි ජනනයද ඇනීමක් සිදු වුණා. සමහර ග්‍රිඩ් උපපොළවල් වලින් විදුලිය බෙදාහැරීම සමහර ප්‍රදේශවල විදුලි සැපයීමට බාධා සිදු වුණා. විශේෂයෙන්ම හබරණ, කුරුණෑගල, කිරිබත් කුඹුර, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර, පන්නිපිටිය, අතුරුගිරිය, සපුගස්කන්ද, ගාල්ල මාතර වැනි ග්‍රිඩ් උපපොළවල් වලින් විදුලිය බෙදාහැරීම සමහර ප්‍රදේශවල විදුලි සැපයීම ඇනීමක් සිදු වුණා. කෙසේ නමුත් බිඳවැන්නු රහන් මාර්ග ඊයේ රාත්‍රී 9 පමණ වෙනකොට නැවත යථාර්ථයට පත් කිරීම සිදු වුණා. ඒ තත්ත්වය තුළ සම්බන්ධයක් නැති බවයි. ඊ රාත්‍රියේ සිදුවෙච්ච විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සමාජ විවිධ කතා බහක් මැදිහත්වීමක් තිබෙනවා. විශේෂම ගත්තොත් මේ වෙනකොට විදුලි බල මණ්ඩල ඉංජිනේරු මහත්වරු තම සාධාරණ ඉල්ලීම් හයක් පදනම් කරගෙන අකුරට වැඩ කිරීමේ උත්සාහය මාර්ග නීලලා ඉන්නවා. රටේ ජනතාවගේ පොඩි කුකුසස්සා සැකයක් ඇතුළත් තිබුණා. ඊයේ සිදුවීම ඒ වෘත්ති සමිති මැදිහත්වීම ආරාධිත සිදුවෙච්ච සිදුවීමක්ද කියන කාරණා බොහොම අවධාරණයෙන් කියනවා. මේක ස්වභාවික බිඳවැටීමක්. ඒක ආණ්ඩුව කියන්නේ අදාළ බලපාලන අධිකාරිය පිළිගන්න තිබෙනවා. මේ බිඳවැටීම විදුලි බල මණ්ඩලයේ සේවකින්ගේ කැපකිරීම මත තමයි දා ඉක්මනින් එකහමාරක් වගේ ඇතුළත යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්කම ලැබුණේ. ඉදිරි දින කීපය තුළ වෘත්ති ක්‍රියාමාර්ග ගන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අට වෙනිදා අපි තෙල්වරා විදුලි ඒකාබද්ධ සංධානයේ විදිහට තමයි අපි කොළඹ කොට්ටු ස්ටේෂන් එකට දැවැන්ත විරෝධාභියාවර පාරයක් පවත්වලා පාගමනකින් අපි ගිහිල්ලා ජනාධිපතිතුමාට පෙස්සන් තුනක් බාරගෙන තීරණය කළා තිබෙනවා. අට වෙනිදා පසුව හෝ අපි ගනු ලබන ක්‍රියාමාර්ග ටෙස්ට් එක පරමත සත්‍ය රටේ ඇති වෙන්න පුළුවන්. කංසා අපනයනයේ සඳහා වගා කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ඒ සඳහා අවශ්‍ය පියවර ඉදිරි මාස 3 තුල ගන්නා බවයි ඔහු පවසන්නේ. මේ වන විටත් ඊට අවශ්‍ය නීතිමය කටයුතු සකස් කර අවසන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ. මේ අතර ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය 95%කින් වැඩි වී ඇති බව අද අනාවරණය වුණා. නීති විරෝධී මත්පැන් භාවිතයද 300%කින් ඉහළ ගොස් ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ.
මේදවස්වල අපේ රටේ අහන්න දකින්න ලැබෙන දේවල් එච්චර සෞඛ්‍යයට හොඳ දේවල් නෙවෙයි. සෞඛ්‍යයට අහිත කර තොරතුරුම තමයි වැඩිපුර අහන්න දකින්න සහ අත්විඳින්න අපිට අද සිද්ධ වෙලා තියෙන්නේ. මේ අතරතුර පාර්ලිමේන්තුවෙන් වාර්තා වෙන තවත් තොරතුරකින් කියවුනේ මේ දේශපාලන ආර්ථික සමාජීය මේ හැම ප්‍රශ්නයක් අස්සෙම රටේ ජනතාවගේ මත්පැන් පානය කිරීමේ ප්‍රතිශතය අති විශාල ලෙස ඉහළ ගොස් ඇති බවටයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව අපේ රටේ මත්පැන් භාවිතයේ ඉහළ යාම 95%ක් බවට තොරතුරු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගායන්ත කරුණාතිලක මහතා පවසනවා. එමින්ම පසුගිය කාල සීමාවේදී අපේ රටේ නීති විරෝධී මත්පැන් භාවිතය 300%කින් ඉහළ ගොස් ඇති බවද ගායන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. නීති විරෝධී මත්පැන් භාවිතය වැඩි වීම නිසා ලංකාවේ සෞඛ්‍ය දර්ශක පහළ යන ප්‍රධාන හේතුවක් වෙලා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලින් පෙන්නනවා ලංකාවේ සමස්ත මත්පැන් පරිභෝජනයේ 95%කින් ඉහළ ගිහිල්ලා කියලා. ලෝකයේ අනිත් රටවල්වල මත්පැන් පරිභෝජන ඉහළ යාම 55%ක වගේ වුණත් ලංකාවේ 95% දක්වා වැඩි වෙලා තිබෙනවා. සමස්ත මත්පැන් භාවිතයේ 95%කින් වැඩි වෙද්දී එම කාලය තුළ නීත්‍යානුකූල නොවන හොර මත්පැන් 300%කින් වැඩි වෙලා තිබෙනවා. ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක්. නීති විරෝධී මත්පැන් නිසා මිනිස්සු ලෙඩ වෙනවා. ඒකට ලොකු සෞඛ්‍ය වේදමක් යනවා. නීති විරෝධී මත්පැන් වලින් රජයට කිසිම බදු මුදලක් ලැබෙන්නේ නැහැ. මේවා නියාමනය කරන්න 2006 දී දුම්කොළ හෝ මද්යසාර පිළිබඳ ජාතික අධිකාරිය හෙවත් නාටා ආයතනයක් පිහිටෙව්වා. නමුත් තාමත් මේ පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කරන්න අවශ්‍ය දත්ත ජාතික මට්ටමින් සමීක්ෂණයක් සංග්‍රහණයක් සිදු වෙලා නැහැ. ඒ නිසා අවසාන වශයෙන් මම කියනවා නීති විරෝධී මත්පැන් නිසා ජනතාවට සිදුවෙන සෞඛ්‍ය හානිය වගේම රටට නැතිවෙන බදු ආදායම ගැන රජයේ මීට වඩා වගකීමෙන් සොයලා බලලා කටයුතු කරන්න. මේ අතර රට තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් කංසා වගාව පිළිබඳවද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු වුණා. ඉදිරි මාස 3 තුල කංසා අපනයනය කිරීම සඳහා පමණක් නීතිමය අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට කැටුම් පතක් ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළා. මේ ගරු සභාවේ කීප විටක් ගරුමැති ඇමතුමල්ලා යෝජනා කළ පරිදි අපේ රට තුල පැවතිච්ච අය සාම්ප්‍රදායික ඖෂධ වර්ග නැවත වතාවක් නීතිගත කිරීමේ ක්‍රම ભેදයකට අපි ගමන් කරමින් ඉන්නවා. ගුණාත්මක භාවයේ යුතු ඖෂධීය කංසා මගින් පිළිකා රෝග සුව කිරීම ස්නායු රෝග සුව කිරීම මන්ද මානසික භාවයේ අඩු කිරීම වේදනා නාශකයක් වශයෙන් කටයුතු කිරීම රූපලාවන්‍ය ශේෂ්ඨයට අදාළ විවිධ වෙච්ච ඖෂධ වර්ග බටහිර යටත් විත්ත පාලනයේ විසින් අපේ රටේ තහනම් කර ලැබුවා. දිරි මාස 3 ඇතුළත විශේෂයෙන්ම ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා වූ අවශ්‍ය අපනයනය සඳහා පමණක් අවශ්‍ය වන නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබා දෙන්න අපි අවශ්‍ය කටයුතු නීතිමය නෛතික කටයුතු සියල්ල සිදු කරලා තියෙන බව ඒ කටයුතු මේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්න බව ඉතා ඕන කමින් යුතුව අපි මතක් කරනවා. හිඟයක් නැතිව පාරිභෝගිකයින්ට සහල් සැපයීමට මියන්මාරයෙන් සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙට්‍රික් ටන් 20,000ක් එලෙස ආනයනය කරන බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වූ අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ. රටෙහි පවතින සහල් මිල සැලකිල්ලට අරගෙන මීට පෙර අවස්ථාවකදී වඩාත් සහනදායි මුදලකට හාල් රටේ ජනතාවට ලබා දීම වෙනුවෙන් මෙට්‍රික් ටන් ලක්ෂයක් රටට ආනයනය කිරීමට සැප්තැම්බර් මාසයේ පැවති 27 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීන්දුව කළා. එහි තවත් එක් පියවරක් හැටියට මියන්මාරෙන් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය රාජ්‍ය විවිධ නීතිගත සංස්ථා මගින් ආනයනය කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය ලබා දීලා තිබෙනවා. ඉතින් අපි එහිදී බලාපොරොත්තු වෙන්නේ ගරු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් එම සහල් ආනයනය කොට සතොස්ස ආයතන හරහා රට පුරා බෙදා හරිමින් මිල ස්ථායීකරණය සඳහා අවශ්‍ය වටපිටාවක් සකස් කිරීම දැනටමත් එම ආනයනය කරන ලද සහල් වලින් කොටසක් රුපියල් 98ක් වැනි මුදලකට සතොස්ස ශාඛා මගින් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා අපි විශ්වාස කරනවා කලින් තිබුණු ප්‍රමාණයට වඩා වෙළඳපොළ තරංකාරීත්වය හරහා සහල් මිල අඩු වීමට පදනමක් සැකසීලා තිබෙනවා. ඉදිරියේදී ක්‍රමානුකූලව එම ස්ථායීකරණය වෙනුවෙන් රටට සහල් ප්‍රමාණයක් ආනයනය කිරීමට රාජ්‍ය කටයුතු කරනවා. ගෝලීය තිරුගුපිටි මිල 40%කින් ඉහළ ගොස් තිබෙනවා. එසේම පසුගිය වසරක කාලය තුළ ලෝක තිරුගුපිටි නිෂ්පාදනය පහත වැටී තිබෙනවා. ඒ කොවිඩ් වසංගත ව්‍යාප්තිය සහ විවිධ කාලගුණ තත්ත්ව නිසායි. විවිධ කාලගුණික සාධක සේම කොවිඩ් වසංගත ව්‍යාප්තියත් ලෝක තිරිඟුපිටි නිෂ්පාදනය පහත වැටීමට හේතු වුණා. ගෝලීය සැපයුම් ජාලයේ බිඳ වැටීම සහ නිෂ්පාදනය පහත වැටීම නිසා අදවන විට ගෝලීය තිරිඟුපිටි මිල 40%කින් ඉහළ ගොස් අවසන්.
ලෝකයේ විශාලතම තිරිඟුපිටි ආනයනකරුවන්නේ රුසියාව. රුසියාව සිය රට තුල තිරිඟුපිටි රඳවා ගැනීමට ක්‍රියා කළා. ඒ කොවිඩ් වසංගතය හමුවේ නිෂ්පාදනය පහත වැටීම නිසා. ඒ අනුව තිරිඟුපිටි අපනයනය අධෛර්යමත් කිරීමට විශාල බදු පැනවීමක්ද සිදු කරනු ලැබුවා. කැනඩාවේද නියගේ හේතුවෙන් තිරිඟුපිටි නිෂ්පාදනය පහත වැටුණා. මේ සියලු අයහපත් තත්ත්වයන් අප වැනි තිරිඟුපිටි ආනයනය කරන රටවලට ඉතා තදින් බලපා තිබෙනවා. මෙවන විට අපේ රටේද තිරිඟුපිටි මිල ඉහළ ගොස් ඇති අතර බේකරි නිෂ්පාදන සියල්ල දවසින් දවස ඉහළ යමින් පවතිනවා. ओमिक्रोन वायरसेट रटनतुल वीम वेलक्वीमट वहा दड़ी संचोर्न सीमा पनवन्नयै जोन होपकिंग्स विश्वविद्यालय परेशन संपद्दायके कुवन आचार्य संजय पेरेरा महता इल्ला सिटिनवा रट वसा दैमीम एकम विसंदुम वन्ने नति बवाई ओहु पवसन्ने मेतर एलमेन उत्सव समय वगकीमेन कटियुतु कले नत्नम रट वसा दैमीमट सिदुवी हेकि बवट महाजन सौख्य परीक्षक वरुण अनतुरु अंगवनवा दैन कोविड पिलिबंद संपूर्ण वार्ताव ओमिक्रॉन कोविड वायरस प्रभेद लंकावट पेमनीम वेलक्वीमट गत हकी एकम विसंदुम रट वसा दैमीम नोवन बव जोन होपकिंस विश्वविद्यालय पर्यवेक्षण संपद्दायके कुवन आचार्य संजय पेरेरा महता सियतट प्रकाश कला रट तुलट विदेशिकीन एतुरु किरीम नवता दैमीम तुलिन वायरसे पेमनीम प्रमाद कल हकी बवाई ओहु पेन्वा देन्ने मे अवस्थावे लॉकडाउन किरीमक गेन कथा किरीम नेवेई अत्रम सुदुसु एक एक विकल्पयक नेवेई අපි මේ අවස්ථාවේ සැලකිල්ලට ගත යුත්තේ අපේ රට ඇතුළත මේ ඔමික්‍රෝන් වෛරසයේ ඒම කොච්චර දුරට අපිට මේ දීර්ඝ කරන්න පුළුවන්ද කියන එක තමයි අපි කල්පනා කරන්න ඕනේ. මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්න අපිට අපිට ඉතා තදින් බෝඩර් කන්ට්‍රෝල්ස් දාන්න. අර ඉංගලන්තේ, ඕස්ට්‍රේලියාව, ජපානය, ඊශ්‍රායලය කරා වගේ ඉතා තදින් බෝඩර් කන්ට්‍රෝල්ස් දාන්න. අනිත් එක TTI එහෙම නැත්නම් ටෙස්ට් ට්‍රේස් අයිසොලේට්. මේ අවස්ථාවේ තියෙන එකම විකල්පය අපිට මේ අතර එළමෙන උත්සව සමයේදී වගකීමෙන් කටයුතු කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ දැනට ලංකාවේ කොවිඩ් 19 ආසන්න යම්තරමකට වැඩි වෙමින් එනවා විශේෂයෙන්ම 104.5ක් විතර වැඩිවීමක් පෙන්වම් කරනවා ඒ වගේම වගකීමෙන් තොරව සෞඛ්‍ය ප්‍රතිස්පිරිනපදමින් කටයුතු කරනවා අපිට පසුගිය 2020 දෙසැම්බර් මාසයේ සිදුවෙච්ච පූර්ව අත්දැකීමත් එක්ක මේ එළඹෙන උත්සව සමය තුල අපි තාම අවසාන තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන් ඒ නිසා මේ හැසිරෙන විදිහට හැසිරුණොත් ඉදිරියේදී යම්තරමකට රටතුල සංචරණ සීමා පනවන්න සිද්ධ වෙයි කියන එක තමයි අපි අවධාරණය එසේම උත්සව සමයේදී රට වසා දැමීමක් සිදු කරන්නේ නැති බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අද ප්‍රකාශ කළේ නැවත රට වසා දැමීම බලාපොරොත්තුවක් අපිට රජයට නැහැ අපි ඉතාම අපහසුවෙන් ඉතාම ජයග්‍රාහී ඉන්නත් කරන වැඩසටහනක් රටෙහි ක්‍රියාත්මක කළා එයින් පසුව අපි නැවත රට විවෘත කරලා තිබෙනවා හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ අපි මේ රටේ සම්පූර්ණයෙන්ම රෝගේ පාලනය කරනවා තිබෙනවා කියන කාරණේ නිසා මේ රටේ සෑම පුද්ගලයෙක්ම ආරක්ෂා වෙන පිරඩේ කිසිවෙකුත් ආරක්ෂාකාරී නැහැ. ඇතදී වාර්තා වෙච්ච මේ ඔමික්‍රෝන් ප්‍රභේදය සමග නැවත ලෝකයේ තුල භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතුන අද වන විට රටවල් කිහිපයක්ම තමුන්ගේ දේශ සීමා වසා දමා තිබෙනවා. එනිසා ඉතාම පැහැදිලි භයානක අනතුරක් නැවත ලෝකයේ පුරාම පැතිරෙන බව ඉතාම පැහැදිලිව කියන්න අවශ්‍යයි. අපිට නැවත රට ගැටලු සහගත තැනකට ගෙනියන්නට සිදු වෙන ආරක්ෂාකාරීව හැසිරුණ නැත්නම් රට වසා දැමීමක් පිළිබඳව අපි සාකච්ඡා කරලා නැහැ නිල වශයෙන්. ओमिक्रॉन कोविड वायरस प्रभेदे कलबलेटे हेतुवाक नोवन बव अमेरिकानो जनाधिपति जो बाइडन पवसनवा රට තවමත් ලොක්ඩවුන් කිරීමට අවශ්‍ය වන්නේ නැති අතර බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. එසේම මුහුණු ආවරණ අනිවාර්යෙන්ම පැලඳිය යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හැමයේ ලොව රටවල් 37ක් පමණ මේ වන විටත් දකුණු අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනමක් පනවා ඇති අතර ඇමරිකාවද ඊට ඇතුළත්. මෙම වෛරසය පිළිබඳ ලොවට සංගවන්නේ නැතිව දැනුම් දීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවට ගෞරවයේ හිමිවන බවයි අමරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. දවල මන්දිරයේ සිට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් වෛරසය පිළිබඳ ඉක්මනින් ලොවට දැනුම් දුන් බැවින් ඒ ගැන ප්‍රශංසා කළ යුතු බවයි. ඔවුන්ගේ අනාවරණයක් හේතුවෙන් නව තර්ජනයකට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට හැකිව බවයි ඔහු පවසන්නේ. කිසිදු විදෙස් සම්බන්ධතාවයක් නොතිබූ පුද්ගලයෙකුට ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වීමේ පෝතක් ජර්මනියෙන් වාර්තා වුණා. කෙසේ වෙතත් එම පුද්ගලයාට වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය මෙතෙක් හඳුනාගෙන නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ වූ වැය ශීර්ෂයන් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගත්තා. රටක සෞඛ්‍යයට වඩා මහාමාර්ගවලට වැඩියෙන් මුදල් වෙන් කරපු අයවැය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා ප්‍රශ්න කර සිටියා.
රටේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව හොඳම මිනුම් දණ්ඩ කොවිඩ් පාලනයට ගෙන ඇති පියවර බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විවාදයට එක් වෙමින් ප්‍රකාශ කළේ. ගුවන්තොටුපලේ ඉතාමත්ම දැඩි කළමනාකරණයකට පත් කරොත් අපිට පුළුවන් ඔමික්‍රොන් මේ ප්‍රභේදයෙන් අපිට බේරෙන්න. මෙවැනි ප්‍රභේදයක් ලංකාවට ආවොත් අපි කී දෙනෙක් ඉතුරු වෙයිද නැහැ. නොයෙකුත් පැණි ආවා. ධම්මික පැණි ආවා, රිටිගල පැණි ආවා, සුදර්ශනී පැණි ආවා, මුට්ටි දැම්මා. මං හිතන්නේ කතානායකතුමාටත් ඇවිල්ලා පෙව්වා මේවා. ඖෂධවල මිලක් දිනෙන් දින වැඩි වෙනවා. 990 සුවසරිය අසර පහක් සම්පූර්ණ වෙලා මේ වෙනකොට ගිලන් රත 297ක් කීප ව්‍යාප්ත ආවරණයක් මගෙන් පැය 24ක්ම ක්‍රියාත්මක වෙන සේවාවක් සාල ඉල්ලීමක් තියෙනවා මේ ඇම්බියුලන්ස් ප්‍රමාණය වැඩි දියුණු කරන්න වැඩපිළිවෙලා ක්‍රියාත්මක කරන්න කියලා ඇම්බියුලන්ස් 112ක හිඟයක් තියෙනවා ජනාධිපතිතුමා අලුතෙන් අපිට 25ක් ලබලා දීලා තියෙනවා ඉටුකම පදනමෙන් තව 60ක් ගන්න අවස්ථරේ ලබා දීලා තියෙනවා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉතුරු ටික ගත්තොත් අපිට 112ම සම්පූර්ණ වෛද්‍යවරුන් පුහුණු කරලා අධ්‍යාපනය ලබා දී මිලියන 20කට ආසන්න මුදලක් එක් වෛද්‍යවරයෙක් වෙනුවෙන් වියදම් කරලා අවසානයේ පරිපාලන නිලධාරීන් විදිහට වුණ උපත් කරන්නේ නැහැ GM එක බලපෑමට සෞඛ්‍ය අමාත්‍යතුමා බයයි යට වෙලා තියෙන विशेष කාඩරයක සම්පූර්ණ වුණත් අතිකාල දීමනස සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂත දීමනා විශාල වශයෙන් තියෙනවා වර්තමාන රජය මෙවර සෞඛ්‍ය සඳහා වෙන් කළා තියෙන්නේ 109.7යි අධ්‍යාපනයටත් 107.5යි මහා මාර්ග සඳහා වර්තමාන රජය 115ක් රාජ්‍ය ආදායමෙන් වෙන් කළා තියෙනවා මක්නිසාද මේ මහා මාර්ග වලට මෙපමණ මුදලක් වියදම් කළේ කියන එක තමයි චාර වශයෙන් ප්‍රශ්නේ තියෙන්නේ මේ වතු කරේ තියෙනවා බේත්ශාලාවල් ඒවා දිරාපත් වෙලා වතු කම්පැනි කාර්යෝ තුට්ටුවකට බලන්නේ නැහැ ඒවා ගැන ඒගොල්ලන් හැම සතේම පොකට් එකේ දාගන්න වතු කරේ ඉන්න ජනතාවට ආම ජාතික සෞඛ්‍ය සේවය ලැබිලා නැහැ ප්‍රධාන රෝල් ටික වැඩි වැඩියෙන් දුරු කරනවා තියෙන ඒවාට තව තව වැඩි වැඩියෙන් අපි මුදල් වෙන් කරනවා ග්‍රාමීය වශයෙන් තියෙන රෝල් ටික අපි දිනු කරන්නේ එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන තියෙනවා 137,45,161 එකක් එන්නතේ මාත්‍රා දෙකම සම්පූර්ණ කරලා තියෙනවා බූස්ටර් එන්නත ලබා දීලා තියෙනවා 581,973 කට කොවිඩ් එන්නත ආනයනය කිරීමේදී ඊටාම බරපතල චෝදනා කීපයක් තිබෙනවා දිනපතා මෙන්නතක් ගත්තේ ඩොලර් 7කට බොරු කියන්නේපා අපි දන්නවා ඊට කලින් වාර්තා වුණා ඩොලර් 15කට තමයි සිනෝෆාම් මෙන්නත ගත්තේ කියලා ඇත්ත ගාන හෙලි කරන්න කොපිය දා ගන්නවා නම් මෙතුමත් එකතු වෙලා තමයි එන වැඩේ කරන්නේ නැත්තේ ඒක තමයි කෑ ගහන්නේ හැමතිතුමා නිකන් प्रकाश දේශපාලන සංස්කෘතිය සහ මේ වැඩපිළිවෙලට මම හිතන්නේ ගැළපෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේද කියන්නේ. මම හිතනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මිනුම් දණ්ඩ තමයි මේ කොවිඩ් පාලනය. අද දින සිය ගැටලු වලට විසඳුම් දුන්නේ නැත්නම් හෙට සිට සෞඛ්‍ය අමාත්‍යාංශයට දත්ත සහ සටහන් ලබා දෙන්නේ නැති බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සේවකීන් සහ රටේ ජනතාව සමග විනෝද වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඒ කොළඹ පැවති විරෝධතාවයකට එක් වෙමින් සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ සම්මේලනයේට අයත් සෞඛ්‍ය වෘත්තිකින් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙමින් සිටිනවා. එම ක්‍රියාමාර්ගවලට සමගාමීව හෙද පරිපූර්ණක අතුරු වෛද්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෘත්තීය සමිති 16ක් අද කොළඹදී රථ පෙළපාලියක් සංවිධානය කර තිබුණා. මෙම රථ පෙළපාලිය ආරම්භ වුණේ කොළඹ මහනගර සභාව ඉදිරිපිටින්.
අනතුරුව ඔවුන් යලිත් විහාර මහදේවි උද්‍යානයේ ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වුණා. පළවෙනිදා ඉඳන් මේ ක්‍රියාමාර්ගයේ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශර දෙන සියලු දත්ත සියලු සටහන් නතර කරනවා සෞඛ්‍ය සේවාවේ රෝවල් සේවාවේ සහ ප්‍රජා සෞඛ්‍ය සේවාවේ වෙන කරන්න දෙයක් නැහැ. අද මේ රටේ ජනතාවට ඖෂධ ටිකක් ගන්න බෑ. ඖෂධ මිල රුපියල් 100-300කින් වැඩි වෙලා තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත පහසුකම් හරියට නැහැ. දරුවෝ පාසල් යවනවා. ඒ දරුවන්ට මාස්ක් එකක් නොමිල දෙන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. මේ කාරණා විසඳන්න කියන බලකිරීම අපි ආණ්ඩුවට කරනවා. ඒත් එක්කම වෘත්ති කියන ප්‍රශ්න තියෙනවා. මේව විසඳන්න කියන බලකිරීම තමයි අපි ආණ්ඩුවට කරන්නේ. මේක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැත්තෙන් අර්ථ දක්වලා තියෙනවා වෘත්තීය සංගම් එක්ක විනෝද වෙන්න මම සූදානම් නැහැ කියලා. හැබැයි අපි මේ මොහොතේ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට අපි ලෑස්ති ඔබතුමත් එක්ක විනෝද වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ විනෝදේ ආරම්භය අපි අද සනිටුහන් කරනවා. මේක හෙට ඉඳලා ඔබතුමාට හෝ අපිට විනෝද වෙන්න නෙමෙයි ඔබතුමාට සමහරලාට මේ අමාත්‍යංශ නැති වෙන තැනට තල්ලු වෙන්න පුළුවන් කියන එක අපි අවධාරණය කරනවා. අපි මේ වෙලාවේ මුදල් අමාත්‍යවරයාට කියනවා ජනාධිපතිවරයාට කියනවා මේ රටේ ආණ්ඩුවට කියනවා මේ මිනිස්සුත් එක්ක සහ වෘත්තිකයන් එක්ක බිමේ දේශපාලන කරන්න සහ ආණ්ඩු කරන්න කියන කාරණය වෘත්තිකයන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැත්නම් මේ මැදිහත් වීම කරන්නේ නැත්නම් මේ ආණ්ඩුවට අපිට කියන්න සිද්ධ වෙනවා තව දුරටත් අපේ උද්ඝෝෂණ විරෝධය තීව්‍ර කරනවා හැර වෙනත් විකල්පයක් නැහැ. රසායනික පොහොර සහ කෘෂි ද්‍රව්‍ය නැතිකම නිසා තම බඩිරඟු වගාවන් සමග සිය ජීවිතයද විනාශ වී ඇති බව බඩිරඟු ගොවීන් පවසනවා. තමන්ට යලි ලබන කන්‍ය තෙක් ජීවත් වීමට යම් සාධාරණ වන්දියක් අවශ්‍ය බවයි බඩිරඟු ගොවීන් පවසන්නේ. බඩිරඟු වගාව අපේ රටේ ප්‍රධාන දේශීය ආර්ථික භෝගයක්. මොනරාගල, අනුරාධපුර, අම්පාර, බදුල් ආදී ප්‍රදේශවල ප්‍රධාන ආර්ථික භෝගය බඩිරඟු වගාවයි. බොහෝ විට බඩිරඟු වගාවට අවශ්‍ය බීජත් අද ආනයනය කරනවා. අපේ රටේ බඩිරඟු ගොවීන්ගේ වගාව මිලදී ගන්න ප්‍රධාන පෞද්ගලික සමාගම් කීපයක් තිබෙනවා. මේ නිසා ගොවීන් බියක් නැතිව බඩිරඟු වගාවේ යෙදුණා. බඩිරඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 4ක් පමණ වසරකට අවශ්‍ය වෙනවා. ඒ සත්ව ආහාර සහ විවිධ සමපෝෂ වර්ග නිෂ්පාදනයටයි. නමුත් මෙවර මාස් කන්නේදී විශාල ලෙස බඩිරඟු අස්වැන්න පහත වැටුණා. ඊට හේතුව කෘෂි රසායනික ද්‍රව්‍ය සහ රසායනික පොහොර හිඟයයි. මේ නිසා ගොවීන් සහ බොහෝ පෞද්ගලික සමාගම් අතර තිබුණ සම්බන්ධයද පිඳවැටී තිබෙනවා. එසේම සේනාදලඹුවාද බඩිරඟු වගාවට බරපතල ලෙස හානි සිදු කළා. අදත් සේනාදලඹු වදුර සම්පූර්ණයෙන් ඉවත් වී නැහැ. සේනාදලඹුවා මර්ධනයට බොහෝ රසායනික ද්‍රව්‍ය යොදන්න ගොවීන්ට පසුගිය කාලයේ පුරා සිදු වුණා. මේ සියලු හේතු පදනම් කරගෙන මෙරට සත්ව ආහාර නිෂ්පාදනයේද බරපතල අර්බුදයක් දක්වා ගමන් කළා. විශේෂයෙන් බඩිරිඟු හිඟය නිසා අද සත්ව ආහාර මිලද ඉහළ ගියා. ඒ සමග කුකුළු මස් සහ බිත්තර මිලද ඉහළ ගොස් තිබෙනවා. ගැබිනි මව්වරුන්ට සහ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂණ නිෂ්පාදනයේද මේ නිසා අද අර්බුදයකට ලක්ව තිබෙනවා. බොහෝ විට අපට බඩිරිඟුත් විදේශයන්ගෙන් ආනයනය කරන්න සිදු වේවි. කෙසේ නමුත් ලබන කන්නේදී හෝ මේ ගොවීන්ට යලි නැගිටින්න අවශ්‍ය ශක්තිය දිය යුතුයි. ඔවුන් අද රජයෙන් ඉල්ලන්නේ තමන්ට යලි නැගිටින්නට අත දෙන්න කියලයි. ඉතින් මේ කන්නේත් බලාපොරොත්තු උඩ බඩේරඟු අක්කර 4ක විතර බඩේරඟු පැකට් 5කටත් එහා හිටවුවා. මේ පාර බඩේරඟු බීජ පරිම මිල අධිකයි. ගිය පාර 7000 බඩේරඟු පැකට් මේ පාර පියල් 9000. ගිය පාර වෙච්ච සාර්ථකත්වය උඩ මේ පාර බඩේරඟු හිටවුවා. හැබැයි බඩේරඟු හිටවගෙන යද්දී ආරංචියක් ආවා යූරියා පොහොර නැහැ කියලා. ඒත් දෙකන් හකම් විලි හිටවුවා. හිටවලා අපිට කිව්වා කාබනික පොහොර දෙනවා කියලා. හැබැයි කාබනික පොහොර මේ වෙනතෙක් රජෙන් කියලා හම්බුන්නේ නැහැ. පාවල් ටවුන් එකේ කඩේකින් අහපාර මට කාබනික දියර පොහොර එකක් දුන්නා. හැබැයි දුන්නට දියර පොහොරක් ගෙනවිල්ලා ගැහුවා කිසිම සාර්ථකත්වයක් නැහැ. හැබැයි මංගව ගෙදර තිබුණා යූරියා පොඩ්ඩක්. ඒ යූරියා පොඩ්ඩ ගෙනවිල්ලා මම මේ යූරියා පොඩ්ඩ ගාව බඩේරඟු ගත්ත තමයි මේ තියෙන්නේ. අතරම රට අවශ්‍ය සම්පතක් බඩේරඟු ගොවියා කියන්නේ. ඉතින් ඒ ගොවියා රැක ගන්න ඕනේ. ඒ ලැබෙන දෙයක් නිසි වෙල කලට වෙලාවට දෙන්න. එතන අතේ කරේ තිබිච්ච සියල්ල උගස් කරලා සෑහෙන මුදලක් වැය කරලා මේ තත්ත්වයට අරන් තියෙන්නේ. හැබැයි මට නම් හිතෙන්නේ දැන් නම් ගොඩක් අපි අසාර්ථක වෙලා කියලා. හැබැයි අපි අසාර්ථක නැහැ කියන්නේ මුළු රටේම අසාර්ථකත්වය. මම හිතන්නේ මේ සැරේ 80%ක්ම බඩේරඟු වගාවෙන් බහැර ගිහිල්ලා ඉන්න මිනිස්සු. ඒ කියන්නේ තෙල් පොහොර නැති නිසා රට රකින්න නම් අපේ ගොවියෝ රැක ගන්න ඕනේ. ගොවියෝ රැකෙන්න ගොවිතැන හරි ආකාර කරන්න අපිට තෙල් පොහොර ටික ලබා දෙන්න කියලා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ. වන්දියක් හරි අපිට මොන හරි මේ වගාවට මොන හරි වුණොත් අපිට වන්දියක් ලබා දෙන්න කියලා තමයි අපි ගොවියෝ වශයෙන් ඉල්ලන්නේ මේ. අප වීහෝ සහල් අපනයනය කරන්නේ නැහැ. එළවලු අපනයනය කරන්නේත් නැහැ. නමුත් අපේ රටේ ප්‍රධාන අපනයන භෝගයක් තේ. දලවශයෙන් තේ අපනයනයෙන් වාර්ෂිකව ඇමරිකන් ඩොලර් මිලියන 1800ක් අපේ රටට ලැබෙනවා. සිලෝන් තීවලට ලෝකයේ තුල ගෞරවයක් තියෙනවා. පොහොර අර්බුදයත් එක්ක එහි ගෞරවයත් බිඳ වැටෙයිද?
අද ඒ පිළිබඳව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් සමස්ත ලංකා තේ වගාකරුවන්ගේ සංගමය අදහස් පළ කළා. තේදළු නෙලන්නේ දවස් 7න් 7ට සාමාන්‍යයෙන් තේ ගසකට පොහොර දැම්මේ නැත්නම් ප්‍රතිඵලය දවස් 10න් දක්ින්න පුළුවන්. රසායනික පොහොර තහනම් කළේ 2021 මැයි 6 වෙනිදා. මැයි ජුනි කියන්නේ තේවලට පොහොර දාන මාස. ඒ වැසි ලැබෙන කාලය දවන නිසායි. නමුත් පොහොර නැති වුණා. ඒ නිසා තේදළු ප්‍රමාණය 50%කින් අඩු වී තිබෙනවා. ඒ සමගම මෝරපු තේදළු ලැබීමත් නිසා බොහෝ තේදළු කර්මාන්ත ශාලාද බරපතල ගැටලු වලට මුහුණ දෙමින් සිටිනවා. අද වන විට අපේ රටේ තේ කම්හල් 250ක් පමණ තිබෙනවා. ඉදිරියේදී සමහර තේ කම්හල් වැසියාමේ අවදානමක්ද තිබෙනවා. දැනට වාර්ෂිකව තේ අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1800ක් විතර රටට ලැබෙනවා. මෙවර ඒ ආදායම 50%කින් පමණ පහළ යයි. හැකි අද ඒ අනතුර ගැන තේ වගාකරුවන් සුරකීමේ සංගමය අදහස් පළ කළා. කිලෝ 10ක් 20ක් 30ක් කඩන කුඩා තේවතුන්ිය පවා මේ රටට අවශ්‍ය මේ මොහොතේ අවශ්‍ය වෙලා තියෙන ඩොලර් ගේන්න ගාය වෙනවා කියන එක මතක් වෙනවා. යන්න කනකට යන්න අද වෙනකොට මේ සහන ආධාර දීලා අපිට අපේනකොට ශුද්ධ ලාභය බිඳුවට ආසන්න වෙමින් පවතිනවා. 2016 දී තේවල අපනයන ආදායම 1252 ඩොලර් මිලියන. 2020 දී දෙයියනේ කියලා 1241යි අවුරුදු 4කට පස්සේ තියෙන පසුබැස්මක්. ඒතර ඔබට හිතා ගන්න පුළුවන් සහන ආධාර දීලා තත්ත්වය මේක නම් සහන ආධාර නොදුන්නොත් මොකද වෙන්නේ කියද කියලා. අපි ප්‍රශ්නෙත් හොයලා උත්තරෙත් දීලා සම්පත්දායකුත් දීලා මුදලුත් ගේන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මම දන්නේ නැහැ ඉතින් මීට වැඩිය මොකද්ද කරන්න කියලා. හැබැයි අපි මෙවර ඓතිහාසික වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී දියත් කරනවා. තේ ගොවියා සූරා කන්න පෞද්ගලික පෝර සමාගම් වලට බාර දුන්නා. රජය පොහොර සහනාධාරයෙන් ඉවත් වෙලා දැන් පොහොර සම්පූර්ණයෙන්ම පොහොර ලබා දීම පෞද්ගලික සමාගම් වලට බාර දීලා තියෙනවා. එදා තේ ගොවියට රුපියල් 1500ට හම්බෙච්ච පොහොර කොට්ටේ අද රුපියල් 6300කට මිල නියම කළා. හෙට දවසේ ඩොලරේ වැඩි වීමත් එක්ක රුපියලේ අවප්‍රමාණයත් එක්ක තව මාස දෙක තුනකින් මේ සමාගම් කිව්වොත් මේ පොහොර කොට්ටේ රුපියල් 10000යි කියලා තේ ගොවියා කොහොමද හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වූ සිරිසේන කුරේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඔහු 90 වියෙහි පසු වුණා. හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ සිරිසේන කුරේ මහතා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී 80 සහ 90 දශකයේ මෙරට දේශපාලනයේ පෙරලිකාර ප්‍රබල චරිතයක් වූ සිරිසේන කුරේ මහතා මිය යන විට 97 වියේ පසු වුණා. 1989 දී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජය යටතේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසද එතුමා කටයුතු කළා. 1979 සිට 1989 දක්වා කොළඹ නගරාධිපතිවරයා ලෙසද කලක් එතුමා කටයුතු කරනු ලැබුවා. දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ දේශපාලනය තුළ සිරිසේන කුරේ මහතා ඉටු කළ මෙහෙවර අතිශය වැදගත්. මේ අතර සිරිසේන කුරේ මහතාගේ අභාවය පිළිබඳව සමග ජන බලවේගය ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මේ කවුද මොනවද කරන්නේ යනුවෙන් දිවයින පුරා එක් රාත්‍රියක් තුළ පෝස්ටරයක් අලවමින් ආරම්භ කළ මැතිවරණ ව්‍යාපාරය ජයග්‍රහණයෙන් නිමා කළේ සිරිසේන කුරේ මහතායි. ඒ එතුමාගේ සංවිධාන ශක්තිය ඉන් මනාව පිළිබිඹු කරමින් දේශපාලන දිවියෙන් සමුගත්තද ජන හදවත් තුළ එතුමා අදටත් ජීවත් වෙනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. ප්‍රථම වරට රුසියාවෙන් ශ්‍රී ලංකාවට පිදෙන ජාත්‍යන්තර සහයෝගිතා සම්මානය රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාට ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා. ශ්‍රී ලාංකිකයෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම අවස්ථාව මෙය වනවා. මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ප්‍රදේශ කිහිපයක පසුගියදා වැටලීම් සිදු කර තිබෙනවා. එහිදී නීති විරෝධී ලෙස ලන්ෂීට් නිෂ්පාදනය කරමින් සිටි කර්මාන්ත ශාලාවක් වැටලීමට හැකි වූ බවයි මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ.
බේරුවල කොට්ටාසයට අයත් දුෂ්කර පාසලක් වූ පාදාගොඩ මහවිද්‍යාලයේ උසස් පෙළ හදාරන ශිෂ්‍යයන්ට අධ්‍යාපනික උපකරණ කට්ටල ලබා දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යාන බලගණියේ සාමාජිකයින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරීන් සඳහා අද දිවයිනෙන් පිටත් වුණා. පුවත් නිමයි සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.